තන්සුල් ලබතේ ප්ඥන් ප්‍රඥාව කෙසේ නම් ලැබගමද. නමෝතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්ගුද්දස්සේ නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සාධෝ සාධෝ සාදුූ තලටම මහා අමාමෙත් කරුණාදයෙන් මේ සදහම් වැසි වස්සවාලෝ අමාමෑණී බුදුපාණන් වහන්ස ඔබ වහන්සේට අප සැමගේ නමස්කාරය වේවා සාධෝ සාධෝ සාදෝ සදහවතුනිේ අදත් ඒ උත්තරීතර ශාස්ත්‍රෘ නායක්‍යාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සුවාසූ දහසක් වූ නිර්මල ශ්‍රී සද්ධර්මස්කන්ඳීන් විදක් පුරා පෑකටත් ආසන්න කාලයක් ඔබේ හිතසුව පිණිස ගෙනේනටයි ජාතියේ බෞද්ධනාලිකාව බලාපොරොතු වන්නේ. ඒ අනුව සූවිසි පැයක මේ සදහම් සන්නිවේදන ක්‍රියාන් විතය තුළ මේ පැෑදිී ඔබ වෙතගෙනේන ප්‍රඥාාව ඔබේ ජීවිතයේ වඩා වැඩි කරන්නට දරමින් ඉදිරිපත් කරන කතංසු ලබතේ ප්ඥන් වැඩසටහනයි මෙෙනයින් ආරම්භවන්නේ. සදහවතුනි මේ උතුම් වැඩසටහනට පමණක්නුව බෞද්ධයා මාධජාලයේ සමස්ත වැඩසටහන් ප්‍රවාහයටම තමන් වහන්සේගේ නායකත්වය ලබා දෙන කොළඹහතා ආරර්ජී සේනානායක මාවතේ ශ්‍රය සම්බෝධී මහා විහාරාදීශ්වර බෞද්ධහා මාධ්‍යජාලයෙහි ගරු සභහපතිදහුරීන ංගලන්තේ න්ඩ නුවර ප්ලාස්ටෝ හි ශ්‍රී සම්බෝධී බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධහිපති අවසරයි අපට නමසහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජරක්ඥාන නායකස්වාමින් වහන්සේ ඉතාම ගෞරවෙන් නමස්කාරපූර්වකව අප පිළිගන්නවා. සාධෝ සාධෝ සාධෝ. නායකස්වාමීින් වහන්ස අද දවසේදී මේ පුරා පෑකටත් ආසන්න කාලයක් අප ශේෂ සූත්‍රදේශනාවක් සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එයනුව සංයුක්ත නිකායේ ආහාරවග්ගයේ ආහාර සූත්‍රදේශනාව. තවත් නවමුවග්‍ය නවමු සූත්‍රදේශනාවක් සාකච්ඡා කරන්නටයි අපපේක්ෂා කරන්නේ. නමුත් ඊට ප්‍රථම පසුගියදිනාප කතිකා කළ සූත්‍රදේශනාවහි ඉතිරිය. සම්පින්ඩනය කොට දක්කොමින් එහෙමනැත්තම් සාරංශයක් ඉදිරිපත් කරමින්ම අපි මේ අලුත් සූත්‍රදේශනාවට ප්‍රවිශ්ඨයක් ලබාගන්නට ඔබවහන්සේට ඉතාම ගෞරුවෙන් පාදාබිවන්ධනයෙන් යුක්තව ඇරයුම් කරනවා. අවසරයි නායක ස්වාමින්න් වහන්සේ. දෞරණීය පූජිනයම හා සඟරත්යෙන් අවසනයි වාසනාවන්ත පින්නුතුනේ ගියවර සාකච්ඡාවේදී අපේ සාකච්ඡා කරන්නට යෙදනු බුද්ධුවක්ගයේ සූත්‍රදේශනා දහයම සම්පින්ඩනය කරලා අවසාන වසයෙන් අටුවා දේශනාව තුළු විස්තරයක් කෙටි විස්තරයක් කරනු. අපි අද අලුත් සූත්‍ර දේශනාව සාකච්ඡා කරනට ප්‍රථම අපි මේ විස්තරේ දිහා අපි මදක් හැරිලා බලෝ. මෙතන සඳහන් වෙනවා සකිස් භික්වේතකොට ඩැන් දාවන සූත්‍රය හඳුනු ලතියෙන්නේ ගෝතම සූත්‍රය කියලා එකන සියලු බුදුරජාණන් වහන්සේලා සිකී බුදුරජාණන් වහන්සේ හැත්න් අපි මුලින් හඳුනා ගත්තේ විපස්ස බුදුරජාණන් වහන්සේ එසත් බුදුරජාණන් වහන්සේලා අතරරි විපස්ස බුදුරජාණන් වහන්සේ පිළිබඳුව තමයි පළවිනි සූති දේශනාව සම්පූර්ණයම සාකච්ඡා කරනට යදනේ නානතුරුව විපස්ස සිකී වෙස්ව බොහු කකුසඳ කෝනාගම කාශ්‍යප ගෞතුම කියකෙන් සද බුදුරජාණන් වහන්සේලා පිළිබඳව ඒ ආකාරයෙන් දේශනා කළා මෙතින්ද මේම විස්තරයක් සිද්ධ කරනවා සෙකිස්ස භික්කව යනාදී පදයන්ගේ මහනනිි සිකී බුදුරදුන්ද යනුවෙන් යොදා අරථ නොගත යුතුය කුමක් නිසාද. මේ සූත්‍ර සියල්ල එකම අසුනකහින්ද එකම අවස්ථාවක නොදෙසූ බැවිනි. ඒ වගේම, නොේෙක්මයෙක් තැන්වලහිද බුදුරජාණන් වහන්සේ විසින් මේ සූත්‍ර දේශනා කලසේක. නමුත් අරථය සෑම සූත්‍රයකටම එකහා සමානය. අර්ථය එකහා සමාන වුනාට සූත්‍ර දේශනා සියල්ලම එකම සූත්‍රයේ කියලා ගන්නට එපා කියලා කිය එකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කල තියනෙක්. ොෙක්තු නොෙක් ැවල වැඩ හිදිමි. නොෙක් නොෙක් තැවල වැඩ හින්දිිමිින් දේශනා කරපු නිසා එක සූත්‍රයක් කියලා ගන්නට එපා කියලක. ඒ වගේම තමයි බෝධිපල්ලංකයේ බැරිසිටියා වූ සියලෝම් බෝධිසත්තුවවරුන් අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ භාක්මනයෙක් හෝ දෙවියකෝ මාරයකෝ බ්‍රහ්මයකෝ අතීතයේ වැරසිටි බෝධිසත්වවරු ප්‍රතිී්‍ය සමුපාද සමුපාදය විමසා බලා බුද්ධත්වය බුද්ධත්වයට පත්වූ හැයි නො පවසයි. යම්සේ ප්‍රථම කල්පික කාලයේ වැටනු වැස්සේ දිය ගිය මාර්ගයම එම කල්පයේ සි එම කල්පයේ ඊට පසුව වැටන වැසී දියද ගලායන්නාක් මෙන් ඒ ඒ පෙර බුදුුවරු ගමංකල මාර්ගේම පසුව පහල වන බුදුුවරු ගමන් කරතය හර පුමාවක් යන් එට වැසි වැටනකුට ඒ ගංගාවේ ඒ දිය පාරේ තමයි දිගටම ජලය ගලාගෙන යන්නේ ේද එතකොට ආපහු වැසි බැස්ස කියලා වෙන දැනකින් ආපහු ගංඟක් හැදෙන්නේ නෑ ඒ නිර්මාණය වෙලා තිය ගංගාවලම තමයි ගමන් කරන්නන්නේ වගේ සීල බුදුරජාණන් වහන්සේලා ආකාරයම තමයි පටිසමපාධ ධර්මය අවබෝධ කරගන්න. සියලුම්ම බෝසත්තොරෝ. ආනාපාන චතුරුතත් දිහානයෙන් නැගී සිට ප්‍රතිස සමුපාදෙහි ඥානයේ පිහිටුවා. එය අනුලුවම ප්‍රතිලුමු වසියන් විමසා බලා බුද්ධත්වයට පත්තතිී යන පිළිවෙල මේ සූත්‍ර හතෙහිම බුද්ධ විදර්ශනාව නාමයිෙන් දක්වන ලදී එතකොට බුද්ධ විදර්ශනාන අපි විදර්ශනාව කියලා වෙනම ගත්තොත් එහෙම ඒ බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලාට පොදුයි නමුත් මෙතේද බුද්ධ විදර්ශන විදිහර වශනයක් යොදල තියනවා ඒ බුදුරජාණන් වහන්සේලා ඒ පිළිවෙල නිසා ආනාපාන සිති භාවනාව තමයි ප්‍රගුණ කරන්න සියලුබුදුර ජාණන් වහන්සෙලම ඒ වගේම සතර දිහානවලට පත්වෙලා එළඟට අසු සමාපත්තිත්තේ විදිීට පහළ කරගෙන ඒ අනුව තමයිඊළඟට ඥානයන් අධිෂ්ටාන කරන්නේ සවා ඥානාධදිිෂ්ඨාන කරන්නේ අධිෂ්ඨාන කරන ගොට තමයි අධිෂ්ටාන කරන පිළිවෙලට තමයි බුදුරජාණන් වහන්සේලාට ඒ ඥාන පහළ වෙන්නේ පරිශම්පාද දේශනාවට අනුව අනුරුවම් ප්‍රතිලූන් වසිෙන් වඩල තමයි සීලු බුදුරජාණන් වහසේලා සම්බුද්ධත්වයට පත්වෙන්නේ කිය එක තමයි මේ විස්තරය අවසාන වසයෙන් සඳහන් වෙන්නේ සහන් ඉති ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉතාම් වැදගත් වටිනා සූති දේශනාව ඒ තමයි ආහාර වර්ගේ ආහාර සූත්‍රය එතුර ආහාර කිය අපි ගන්නකොට අපි සලකන්නේ අපි ගන්න ආහාර පාන සියල්ලක්ම ආහාරි කියල ගන්නවා තින් බුදුරජාණන් වහන්සේ මේ හේතු සමුහයට හේතු සමූහයට ආහාර කියල කියනේවා උපුමාහ කරලා තීනවා සමාන කර තිනවා කොහොමද ආහාර හේතු පටිස්සව පාදයට ගලපාන්නේ. ඒ වගේ අපි කොහොමද ආහාර කියල කියන එමනැත් උපම උපමයේ තුළින් ගලපාගෙන ධර්මය අබෝධ කරගන්න. ගැඹුරු ධර්මය කොහමද අබෝධ කරගන්න කියනගතම අපි සුතු දේශනාවී ගෙන ගන්න. පෙළදේශනාවට අනුව අවධානයුම් කළ බලනකොට මේ විදිරි සඳහන් වෙනවා උපන් සත්වයන්ගේ මහානෙන උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්වයන්ට අනුග්‍රහ පිණිසත් මේ ආහාර සතරකි එතකොට උපන්සත්වයන්ගේ පැවැත්ම පිණිස සහ එ උපදින්නා ඕූ සත්වයන්ට අනුග්‍රහය පිණස තමයි මේ ආහාර පිළිබඳව දේශනා කරන්නේ හාර හතරක්ති නො කියලා දේශනා කරන්න. කවර සතරෙක්ද යත් දල වූහෝ සිවුම් වූ හෝ කබලිකාර පිඩුකොට බුදිින බත්තාදී ආහාර එතකොට දලවසින් කෙලකයන්නේ. රලු වසිඒ වගේම සියුම් කියලකයන්නේ බොහෝම සුම ගන්න අපි ගන්න ආහාර. ඉ එතකොට ආහාරයක් ගත්තා හාරය සියුම් කොටසක්ති නො ඉළඟට රළු කොටසක්තියනෝ ඒ වගේ ඒව තමයි අපි බං කරගන්නේ එ එදම හරිි ආහාරයක් ගත්තා මනැත්තන්ි මාසම ගිලගත්ොත් මාන්සල තින මුූදු කොටස්්ටිකුවයෙන් කරලා අස්තිකොට ස්ටිකුවයෙන් කරලා ඒ වෙනෙන වෙනම තමයි අපි පිළියල කරගන්න අන්නේ වගේ හාරයක් ගත්තාම හිතකොට අපි වෙන් කරගන්නවා ඉල්ලන සඳහන් වෙනවා ඉෂ්පර්ශයේ දෙවැන්නේ එතකොට දෙවනි හාරයතම ඉස්්පර්ෂය කවරුද්දන්නවා මේ ආහාර හතර මනෝ මනෝසංචේතනාව තෙවැන්නයි එතකොට තුන්වෙෙනආහාරය මනොස්සංචේතනාව ඒලඟට වි්ඥානය සිවුවන්නයි වි්ඥානාහාරය හ ආහා මහනන. මේ සතර ආහාරයෝ උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නවු සත්‍යයන්ට අනුග්‍රහපිනිසත් වෙති. ත පැවැත්ම පිණිස්ස සහ එළඟට එළඟට උපදින සතයන්ට අනුග්‍රහය පිණිස තමයි උපකාරව වෙන්නේ කියලා සඳහන් වෙන. මහනෙනි ආහාර සතර කුමක් නිධාන කරුණුට කුක් හේතුකොට කුමක් ප්‍රභවකොට ඇත්තෝද. ඉතා වැදගත් කාරණයක්. එතකට කුමක් හේතු කරගෙනද මේ ආහාරහතර ආහාරහතරේ පැවැත්මරදා පවතින්නේ සහ අනුග්‍රහයි සිද්ධ වෙන්නේ. මෙතන් සඳහන්ගෙනවා. ආහාර. මේ සතර ආහාරයෝ තෘෂ්ණාව නිධහනකොට තෘෂ්ණාව හේතුකොට තෘෂ්ණාව ජාතිකට තෘෂ්නාව ප්‍රභවකොට ඇත්තෝ ඔන්න තන්නාව හේතු කරගෙන තව මෙ හාරහතරි පැත්ම ප්‍රධා පවතින්නේ කල සඳහන්ගෙනෝ. ඊනට සඳහඟන ඉම මේකෝභික්කවේ චත්තාාරෝ ආහාර බහුතානන්වා සත්තානංවා ටිතිාව සම්භව සී නංවා අනුග්ගහය එවිදිට තමයි සඳහන් වෙන්නේ හළඟට ඉ මේකෝ බික්කවේ චත්තාාර ආහාරින් නිදහනින් සමුදයින් ජාතිකාින් පබවා ම චත්තාාරු ආහාර තන්හා නිධහන එතකොට නිදහනේ වසිෙන් තන්හාාව. ඊළගට තන්හා සමුදයු සමුදයක් ඉකට හේතුවසයෙන් තන්හාාව හේතුවනෝ ඊළඟට තන්හා ජාතික ඉපදීම් වසයමුුත් ඇතකොට තන්හා මුූලු කරගන තමයි ආහාර උපදන්නේ ආහාර උපදන්නේ ඊළඟට තන්හා පබවා භවයක් වය පසින් ගත් ප්‍රභවයක් කල කියන ශක්තියක් නේද එතකොට යම්කිසි හැම ශක්ති විශේෂයක්ම පවතින්නේ ආහාරමුල් කරගෙන කලතමයි සඳහන්වෙෙන දැන් අපි යෝ කියන නොයික්විදී ශක්ති විශේෂතය නවානේ අපි මේ බලශක්ති වසින් ගන්නේ ශක්ති නෑ ඒ හැම ශක්තියක්ම න්‍යශ්ටික බලශක්තියද ඒ හැම දෙයක්ම ගත්තොත් පරමානු ඒවාගේ බොහොම සියුම් සහ බම් බොම තිුම් තියුණු ශක්ති ප්‍රභහයන් ගත්තොත් විවිධ විදිහේ සංයෝය සංයෝජන එකතු කරලා එද හදාගන්න දෙවති න මුල ද්‍රාවයකතු කළ හදාගන්න දෙවතිී නො ඒ හැම දෙයක්ම ඒ හැමදීකටම දිලතියෙන වචනයක් තමයි පොදුවිහඳුන්නන වචනයක් තමයි ආහාර කියල කියන්න කෝටම කියන ආහාර කියමි ඉතින් අන්න එතකොට ආහාර හේතු කරගන ආහාර ජාතිරග ප්‍රභහෝ කරගෙන තමයි තන්හාතන්හා හේතුකරගෙන තන්හා ජාතිකරගන හා ප්‍රභහෝ කරගන තමයි මේ ආහාරයෝ පවතින් ඒළඟට සඳහන් වෙනවා මානන මේ වේදන වේදනාවත් කුමක් නිධානකොට කුමක් හේතු කොටගෙන කුමක් ජාති කොටගෙනු බබහෝ කොටගෙන ඇත්තා හුද එ ඉට කලින්තියන මේ විදියට බානනිි මේ තුෘෂ්නාව කුමක් නිධාන කොටගෙන හේතුරගන කුමක් ජාති කරගන බ්‍රභහෝ කොටගෙන ඇත්ත ඇතිද තෘෂ්ණාව වේදනාව නිධාන කොට ඇත ඔන්න ආපව පටි්ෂම්පාදරී යොවල නේද දැන් අවිද්‍යාවඉන්න පටන්ගත්තේ. තුර මෙතන තිනවා අවිද්‍යාව සංස්කාර නිඤ්ඥාන නාමරෝප සලායතන ඒ පටිසම්පාදය අංග සමූහයේ වෙනුවට ඒ කොටස්්ටික වෙනුවට පොදුවී ආහාර කියල අරගන ආහාර කියල අරගන ආරම්භ වෙනෝ වේදනාවෙන් නේද ආරම්භ වෙන වේදනාවෙන්. එතකොට මෙතන්දී ඒ තෘෂ්ණ ආහාරවලට ආහාරආදමිසය ආහාර හැදිලදන්නේ ගේ කිය ඉල්ළඟට මුලට න ඇතන ද්‍යාාවය න මුට එන්න කොහොමද වේදනාවෙන් ආරම්භ වෙලාඉට වේදනාවට හේතු ශ්ප්‍රශ කල සඳහන් වෙලා ඉෂ්පර්ශයට හේතුව සලායතන කියල සඳහන් කරලා සලායතනවට හේතුව නාමරූප කියල ස සඳහන් කරලා ඊළඟට ඊගට විඤ්ඥානය එළඟට නාමුරූප ඉ මේෙකෝ බික්කවේකින් නිධහනාකින් සමුදයාකින් ජාතිකාකින් පබවා සංකහර අධ අවිද්‍යා සමුදයා අ අවි්‍යාතිකා එකන අවිද්‍යාව කියල කියන එක අවි්‍යා පබවා ඔන්න අවිද්‍යා ප්‍රභහ පරගෙන තමයි ආහාරවර ආහාර පලබල පැවැත් පරන්දා පවතින්නේ කෙනකතා මෙතේදී දේශනාවෙන් උගන්නන්න එතකොට ඉදිකෝ බික්හවේ අවිද්‍යාපච්චයා සංකාරා සංකාරපච්චා විඤ්ඥාණං ආදිවසයෙන් දුක්ක දෝමනස්ව පායාස සම්භවන්තේ ට ආහාරමුල් කරගෙන තමයි මේ අවිද්‍යාවය ආරම්භය සිින්ද වෙන්නේ ඒළඟට මුල් කරගෙන තමයි ඒක තම සමුදේ පැත්තින් ගත්තම ආරම්භය සිද්ධවෙේ මේ විදිහට පැත්මරාදා පවතින්නේ විදිහට ඊළඟට පුරුදු විදිහට අවිද්‍යායත්වේ වසේෂ විරාගනිරෝධ සංකානරෝධෝ සංකානරෝදා කියලා ඊළඟට සඳහන් වෙනවා අ්‍ය අවිද්‍යාව සම්පූර්ණය නැති කොළොත් අද්‍යාව ශේෂයක් නැතිව නැති කරලා දැමීමෙන් ආහාර නිරෝධය කරන්න පුළුවන් කියලා කිෙනවන්තිමට කැන්නේ ආහාර නිරෝධය කරනවා කියලා කියන්නේ මොකක්ද සම්පෝර්ණය තන්හා සම්පෝර්ණයම නැති කරලා. හැකයන්නේ සිලු සංයෝජනත් නැති කරලා මාර්ගඵල පිළිවෙලින් නිවං ශක්ෂා කරගත්තා කියල කෙනෙක තමයි පෙළ ෝ විදිීර සඳංගනි සහන් එහෙබයි. යක ස්වාමිහන්ස මේ සරලව අපිට පෙනුනාට මේ මාතෘකාව ඉතාම ගැබුරු තැනකට අපෝ රැගෙන යනවා ආහාරය වනාට මේ කතා කරන්නේ ඒ ආහාරය පටිච්ච සම්පාදය දක්වා විහිදී අනාආකාරය ඔබට පේන්නට තියන්න ඇති. අදාප කතාකරපු සංයුක්ත නිකායේ ආහාර වගේ පළවෙනි සූත්‍රදේශනාව වුණු ආහාර සූත්‍රය තුළ. ඉතින් සූත්‍රපිට කේට අදාල ඒ පෙළට අදාළ කොටස, ඒයකස්වාමින්න් වහන්සේ පහැදිලි කරදුන්නා ඊට වඩා ගැඹුරක් සරලව විග්‍රහවන අටුවාදේශනා වෙත අපි අවධානයොමු කරන්නටඒ බලාපොරොත්තු වෙන්නේ ඒ පිළිබඳවත් අප සැම දැනුම්වත් කරන්න එහමන තම් ඥානනය කරන්න ගෞරෝණියනායක ස්වාමීන් වහන්සේට යළිවරක් ඇරවුම් කරනවා. පින්නතුනි අපිශෂ පසූත්‍ර ඒ ට දෙසට විතරයේ දෙෙසට හැරිලලා බලමු කොහොමද අපිට මොනවාද අපට ඉගෙන ගන්න තියෙන කියලා එහෙම. විශාල වසිෙන් අපිට ඉගෙන කියා ගන්න තියෙන සහන් මේ ආහාරය සම්බන්ධයෙන්. ට ආර වර්ගයේ පළමු සෝත්‍රය. ආහාරා යනෝ ප්‍රත්තිය යයි. ආහාර කියල කියන්නේ පත් හේතු. හේතු ප්‍රත්තයෙන්. තම පලය ගෙනයන්නේ යන අරුතින් ආහරන්තීති ආහාරා නම්වෙේ එතකොට ගෙන යනවා මේ ආහරණය කියල කියන්නේ හැගෙන යනවා කියල කියන අර්ථය ඇතකොට අපි කියනවා මේ ආහරන්තිට පැමිණෙන්ට කියල කියනවා ගෙන යනවා කියලා කියනවා පාලි වච්නය තේරුම් ගත්තම මෙතන් සඳහන් වෙන්නේ ආහාරය කියල කිව්හම අපටි අපි ආහාරරගෙන ජීවත්වන නිසා ආහාර කියීල කිව් හම අපිට පේන්නේ යම් කිසි ආහාරයක් අපිට මතක් කියනවා ඒ බයි අප හිතටයනවා ආර කලෙක මිට පතක්ව වෙන ඔන්න කැමැතිම සමරට කැමතිම මාහරම තක්වන්න පුුව නැ එතකොට ආර කියල කියන වචනේ හරි වචනය තමයි තේරුම තමයි ගෙන යනවා කියලා කියෙන එක එතකොට මේ පැ පැවැත්ම ගෙනයාම පිහිටීම හැම දෙයක් මගත්තාම ද පැවැත්ම රඳද පවතිමතමයි ආරය ආහාරය කියල කියන්න එතොත් අප රහාරය කියල කියන සංඥාවෙන් මිදිලා නේද ආහාරය කියල කියන ඕලාරක සංඥාවෙන් මිදිලා අපි දැන් කට ඉතාම ගැමුරු අර්ථයක්කට අරගෙන නවා අප එකතේරුම්ගල් නොම් කත්ත ආරය කියල කියන්නේ යම් යම් කිසිදක පැවවැත් ඇතු අපි කියන්නේ අපි ගන්න ආහාර දැන් මේ ආහාර සම්බන්ධෙන් ආහාර හිංගයක් තියෙනවා කියලා කියන නේද ප්‍රහාර හිගයක් තියෙනවා කියකිලකට මතක්වන්නේ නේ අපි ගන්න අපිට මේ අධ්‍යවශ්‍යහාර නැතිවේද නේද හාල් පරපු සීනියාදී බොවිතිර ගත්තොත් ඒවිදි සිද්ධ වෙයිද කියලා කල්පනාවට එනවා තයහෙම කල්පනාවට එන්නේ පැවැත්ම පිළිබඳව අවබෝධයක් නැති නිසා. පැෑත්ව පිිබඳ අවබෝධයක් නැති නිසා. දැන් අපි ගෙන ගන්නවා මේ පැෑත්ම පිළිබඳ මේ අවබෝධය ඇති කරගන්න. පැෑත්ම පිිබඳ අවබෝ ඇති කරගත්තාම නැවැත්ම අපට සිද් කරගන්න පුළුවන්. භූතානන්වා සත්තානංවා යනාදී ජනාදීහි භූතා යනෝ පන්නා වූ කිය කියන එකයි එතකට දැන් පලවිනි වචන දැන් හොය ආහාර හඳුන් හාර පිළිබඳ හඳුන් පලවිනි වශනය තමයි භූතානන්වා කිය කිය ට ඉප දෙනවාය කියලා කියන්නේ ආහාරයක ඉපදීම. එකට හේතු තන්නාව කියලා සඳහන් ගුණා පොලින්ම. ඊරඟට ඔන්න හතනන් කියලා කියන ඉපදනවා කියලා කියන එකක දැන්ව අපි බොහුතුයෝ කියලාගත්තාාව නේද. ඒ මවාගන්නෝ මොකක්කර හරි නපූරු නේද. ඒ අයංකාර සවභාවයක් මවාගන්න. ඒේ දැ භූත කියලකින වචනේ මේ අදහස දීලතින්නේ එතකොට යම්කිස්තේකට්ටතිය අයම්කිසි නොපේනන්න බලවේගයක් නිසා නේද. නොපෙනෙන් බලවේගයක් නිසා යම් කිසි කෙනෙක් බියට පත්ව නම් එතනැ අප කියෙන එකට මේ අප හඳුනගෙන තිෙ බහතානන් කියලා භූතයෝ කියල. නමුත් භූත කියල කිය ඉපදීම කිය කෙනෙක්ට. ඊළඟට ඉපදුනා යනු අරථයයි සම්භවේසිනෝ යනෝ යමෙක් උපතත් ජාතියක් ඉපදීම සොයද්ද ගවේශනය කරද්ද ඔවුහුය එහි සතර යෝනිවල අන්ඩජ ජලාබොජ, සත්වයෝ යම්තාක් කල් බිත්තර කටුව හෝ ගර්භාසිය නොමිදිද්ද ඒතාක් සම්භවේෂයේ නම් වේ. අන්න එතකොට උපදින්නට ඉන්නකං. උපදදින්නට ඉන්නකම් තමයි එතකොට දැ ජාති කියල කියන්න ඉපදීම සම්භාය සීනංවා කියල කියයන්න එතොට මෙතන ඉප දෙන්නට ඉන්න අයි එතොට මෙතන සඳහන්ග වෙනවා අර සත්‍යය උපදින කොටස් හතරින් කොටස් හතරෙන් අන්ඩජ සහ ජලාබුජ වසය දැඟ ොට අන්ඩජ කියල කියන්නේ බිත්තරවලින් ඟට සංසේ ජලාබූජ කියල කියන්නේ හෙතුවට ගර්භාසින් අන්නේ විදිහට උපද ඉන්නට ඉන්නකං අපි කියනම්ව සම්භව කියලා සම්භවසි කියලා ඊළඟට සඳහන් වෙනවා බිත්තරයක් බිත්තරයත් ගර්භාසයක් බිඳ පිටතට නික්මෙද්ද ඔහහු බහෝත නම්ම එබදුනාට පස්සේ එපුදුනාට පස්සෙ අපි හඳු වවා බූත කියලා. ඊළඟට සංසේදජ සංසේදජයෝ ඕපපාතිකයෝ ද පළමු චිත්තක්ෂණයහි සම්භවසිී නම්වෙති. තොට මේ කොටස් දෙක එක සංසේදජ සහ ඕපපාතික කියලා කියන දෙවර්ගය පළව එක පළමි චිත්තක්ෂණය ඉන්නේ සම්භවයසිී විදියට. ඊළඟට දෙවන චිත්තක්ෂණයේ සිට ඔවුහුද භූතනම් වේ. චිතක්ෂණට ග කර ලඉන් වි නේද. එතකොට යම් ඉරියව්ුවකින් පහල වී යම් ඉරියව්ුවකින් පහල වී එම ඉරියව්ුව වෙනස් නොකරන තාක්කල් ඉරියව්ුවකින් පහලවීම එම ඉරියව්ුව වෙනස් නොකරන තාකල් සම්භවෂී නම්බේ එතකොට ඒ අය පහල වෙලා ඇර් පලනි චිත්ක්ෂණය කලි කියන්නේ එකයේ පහල වෙනකොටම සම්භවසිී දෙවනි චිත්තක්ෂන ේදල යා ඒ අය. ස්න්න පටගන්න අන්න එත ඉදලා එ ඉතින් දිහඳුන්නනවා බූත කියලා දීලල සඳහන්ගෙනවා. නැතිනම් බහත යනෝ උපන් හටගත් සත්තයෝය තැම්ේ සාමානෙන් නොපෙනෙන අවස්ථාව කිය අපි අවධානය යමු කරන්න න අවස්ථාති නවානේ හමයි ඒ දැ අපි සාමා සාමාන්‍ය ජනතාව ක්‍රියාකරණ විදිට නොවෙයි සාමාන්‍යයෙන් වෛද්‍යවුරු විද්‍යාඥඥෝ ක්‍රියා කර න ඉතින් එතකොට ඒ අය මේ යම්කිසි නිගමනයකට පැමිණෙන්නේ පරීක්ෂණ කරල නිරීක්ෂණ කරලා න යම් නිගමනයට පත් එන්නේ එනි සා අන්නරවිදීට පරිීක්ෂණ මට්ටමේ යමති යම්ි දෙයක් පරීක්ෂණ මටම තියෙන කොට එක හරයම් සියුම්න්නේ අන්න ඒ නිසා සාමාන්‍ය ජනතාව සාමාන්‍ය ජනතාව ය යමක් තේරුම් ගන්නේ අබෝධ කරගන්නය දැන් ඔන්න ළමයක්ක පුදුනා දරුවක පුදුනා කියලන්නේ නේද ඉපදන්ට ඉන්න ඔන්න දරයක පුදුනා කියෙන මටමවෙෙන්නේ එතෝක මවකුසේ කොහොමද හටගන්නේ ඒ හොයන්න යන්න. ඉතින් අන්නේ නිසා නමුත් ඒගෙන දැනවබෝධයක් තින්නට තොර අපිට ධර්මීගෙන ගන්නවා කියලා කියන්නේ ඒ සියුම් දේ පවා පිටි ගෙන ගණ්ඩ ඇැබෙනවා කියලා කියන්න තකොට මේ වෛත්‍ය වරු සහ විද්‍යාශමය පවා මේ සමත් කරපු විභාග සමත් කරන්න පුළුවන් සමත්ෙන්න්න පුළුවන් න තියන්නේ විදියට ධර්මීගන ගන්නවා කියලා කියන්නේ ඊඟට එබඳ බොහුත වූ සප්‍යයන් නැවත නූපදින සංඛ්‍යාවට පැම පැමි නම් පැමිණයේ එනම් ශීනාාශ්‍රපයන් වහන්සේලාට භාවිතාවන භාවිත මේ තවත් නමකි එතකොට මෙතැන් සඳහන් වෙනවා ැ සම්භාවේසිී කිය සඳහන්ගුණනේ එයි නදේ සම්භවශී කියලා කියනකට සම්භවේසිී කියලා හඳුන් වනො ශීනනාස්ශ්‍රපයන් වහන්සේ රහතන් වහන්සේලාට එහම නහතන් වහන්සේලාට එකට හේතුව තමයි එබදු බොහුත වූ සත්්‍යයන් නැවත නෝපදින සංඛ්‍යාවට පැමිණේ එතකට අ ් බහතවෙච්ච නැවත නූපදන නිසා නේද නැවත නූපදිර නිසා ිස්යන් වහසේලත් හඳුන්වයි ශීනස්්‍රවයන් වහන්සේලාගේ සවභාවයක්ත් ක්‍රියාකාරිත්තෙන් තොරයි එතකුට කරලා ඉවරයින කරන්න තින දවල් ඔක්කෝම ක් ඉතිරුවක් නෑන අන්නේ නිසාතමයි සම්භවශ කියලා කියන්න ඉළඟ සඳහන් වෙනවා ප්‍රහීන නොක ප්‍රහීන නොකළ භව සඥයෝජනය ඇති බැවින්. අනාගතයහිද උපතක් සොයන එළඟට සේචයන්ට හා පුහුදුන් පුද්ගලයන්ට භාවිතවේ තවත් නමකි මෙසේ සියලු ආකාරයෙන් මේ පද දෙකින් පද දෙකින් සෑම සත්වය එක්ම අදහස් කරනු ලැබේ. එතකොට උපදන්ද ඉන්න සත්ය නැති සත්වයෝ හැමෙනෙක්ම දැමස් එතකට සත්තු කියලා කියන වචනය තමයි හඳුන්වන්නේ. හාත්පසින් ගනු ලැබේ වාශබ්දය මෙහිදී සම්භවසිී. සම්පින්දනය කිරීම අර්ථයෙන් යෙදී ඇත ඒ නිසා භූතොයෝද සම්භවසිීයෝද යනුවෙන් මේ අර්ථ දත යුතුය එකයන්නේ මෙතන සඳහන් වෙනවා සම්භවේසි මෙමන තංවා බොලින්ම බහුතානංවා කියලා අ ආහාර නෙද ආහාරවල ස්වභාවැනි දම් මේ හඳුන්වන්නේ ආහාරහතර ස්වභාවේන එතකොට සඳහන් වෙනවා ටිතියා යනෝ සසර සිටි බවයි එතකොට ටිති කියලා කියන වචින තේරුම තමයි පිහිටීම කෙන සසර පිහිටියා කියලා කියන එක. අනුගායා අනුග්‍රහය කිරීම පිණිස යනුවයි. දැඟතොට මෙතන සඳහන් වුණා පෙළේ සඳහන් වෙනවා කොටස් අපි ගත්තොත් හෙම මේ ආහාර කුමක් නිධහන කොට ඇතිද. නිධානය කියල ආහාරය නිධහනයමකක්ද ඊළඟට කුමක් හේතු කරගෙනද මක් ප්‍රභහය කොටගරනද මේ සතරආහාරයෝ තන්හා නිධහන කොට තන්හා හේතු කොටගෙන තන්ාව ජාතිොට දහා ප්‍රබෝ කොටගන ඇත්තෝය. දැම් මේ ඒ වශන ටික තමයි මේ විස්තර කරන්නේ. ඊළඟට මෙතන සඳහන් වෙනවා අනුගායනු නූපන් ධර්මයන්ගේ ඉපදීම පිණිසු උපකාර කිරීමයි. එතකොට ඉපදින නැති උපදින් සත්‍යයෝ සහ උපන් සත්වන්ගේ පිහිටීම පිනිසත් ත්මි පිනිසත් උපද ඉන්නට ඉන්න සත්වයන්ගේ ඒළඟට අනුග්‍රහ පිණිසත් තමයි ආහාර බෑ සඳහන්ගලා තිග ආහාර හේතුන්නේ ඊඟට අපි ගත්තොත් එහෙම දැන් උපඉ දැ අරවිදිට බැලුවවාම මවකුස්සක ඉන්න ජීවියෙක් නේද මේ ලෝකට බිහිවෙනකොටම අපි ආහාරපාන ලබාතිනවා ආහාරපාන ලබා දෙනවා ඒ වගේම ඒ ඉපදිලා නැති සප්තුයෝ දැන් අපි ගත්ොත් ඔපාති තවය ගත්ොත්ේ උපාතිසි ිප්තුවන්ටත් ආහාර කියල කියනවා දැම් මේ සකස්වෙල තියෙන්නේ නේද තු ඒ අයට අනුග්‍රහ පිනිස්තාව හැදිල තියන්නේ. ආහාර හැදිලතයෙන්. එතන සඳහන් වෙනවා. පැවැත්ම අනුග්‍රහ පිණස සම්භව සම්භවසිීන්ගේ පැවැත්ම මෙන්ම අනුග්‍රහ පිණිසද යනුවෙන් උබය අර්ථය දත යුතුය. කබලිනිකාරෝ ආහාරෝ පිඩුකර ගිල දැමේ යුතු ආහාරයි. එතකොට කබලිකාරහාරෝ කෙලක කියන්නේ කැබලි කරලා ගිලදමින් යුතුයහන් තමයි කබලින් කාරග හැල් ක කියන්නේ. ඇතකොට බත් පිටටු ආදී ආහාර ද්‍රවියන්ගේ ඕ ඕෝජාවට භාවිත මේ තවත් වදනකි එතකොට කබලිකාර ආහාරී කියල කියන්නේ බත්පිට්ටු ආදී තියන කැබලි කල්ලාගන්නහාර ආහාරවලතින ගුණේට කියන නමක් කියල කියන කබලිකාර කිය කියන්න ඕලාරිකූවා සුකුමෝවා ආහාර ද්‍රවියන්ගේ දැඩි වූ බැවින් ඕලාරික වූ සියුම් වූ ශුක්ෂම රූප ඇතුළත් බැවින් කබලිකාරහාර ශූක්ෂමවෙයි. එතකොට කබලිකාරහාරය තියනවා කැබලි කල් ලගන්නා ආහාරවලත් තියෙනවා. අපි ගත්තොත් එහෙම අර කලු සහ සියුම් කියන සවභාවය හිකන් හෙද අපි ගත්තොත් සුප්ප එකක් ගත්තොත් නේද. පාන වර්ග ත්තොත් හැදාදී දවල් ගත්තොත් ඒ බෝම සසිියුම් ආර ඉතින් අන්නේ වගේ අපි ගත්තොත් එහෙම ප්‍රනීතා හාරි විදිර ගත්තුොත් කිරිී ඒ වගේ ගත්තොත් නේද දීවගේ දේවල් එළගිතල් නී පැනි ආදි දේවල් ඒද ඒ වස්තුූන්ගේ ඕලාරික බවහා ක්ෂක්ෂ බව උපමාකොට හෝ සමානකොට දතොයුතුය. එතකොට මෙ සියලුම ආහාරවර්ගෙතකට කබලික ආහාර ආහාරය කොටස් දෙකට වෙන් කරලායින්තුකු ප්‍රධාන වසින් කබලිකාහාර රලු ආහාරය ස සියුම් හාරය දයට. කිමුලන්ගේ ආහාරයට වඩා මොනරුන්ගේ ආහාරය සියුම් වෙයි. එතකුට කිබුල්ලු කනාහාරයට වඩා මොනරු ගන්නා හාරේ සුම් කෙලගේ සත්‍යයන්ගේ ස සත්‍යයාගේ සරීරයේ ස්වභාව යනු එඩ ආහාර ජීර්න පද්ධතිය සකස්ස ලතින විදිහට ඊඟට කිබුල්ලු වනහි ගල් ගිල්ලති තුට ගිබුල්ලු කෑමනැති වෙලාවට ගල් ආහාරයට ගන්න කලෙෙෙන මුකද හැම වෙලාම ගොලන්ට නෑ එම ගල් ඕවුන්ගේ කුසට පැමිණ දියවේ. එතකට කිබුලගයාහාර උදරට වැටින කටම ඒ ගල්පවා දීවෙලාෑනෝ කිය කියේනවා. නේද. ඒවගේ මොනරු සර්ප ගෝනුසු ආදී ප්‍රාණීන් ගනි මොනොරුන්ගේ ආහාරයට වඩා කළුවලසුන්ගේ ආහාරේසියුම්වෙේ එතකොට වලස්සුවර්ග දෙකක් කින්නවානේ ේ ඒ වලස්ුවර්ග කීපදින ඇති අපි දන්න විදිහට මේ කළුවර්ණයෙන් යුතු මේ අවලසු ඉන්නවා අපිගත්තාවම් මෙතන අර ගෝනුසුවාදී මොනොරු ආහාරෙටිකගන්නවා කියල්ලගේ නො සසාර්පයෝ ගෝනුස්සෝ වගේ ස එතකොට ඇත්තටම ඒ සරපයෝ හර බයජනකයි බියජනකයි මොඩුන්ගේ කටහට හැනකොටත් නෑද කටහට හැනකටත් මේ සඟ වෙනවා සඳහන්ගවා කළු වලස්සු වසර තුනක් අත්හැර දැමු අංඇට ආහාරිටි ගණති. වුරුදු තුනක් වුණත් අරණ මේ අස්ති ආහාරිටි ගන්නවා කෙකේඒ කළු වලස්සු. ඒවා එම වලසුන්ගේ කෙලවලින් පමණින් කදමුූල්මෙන් ඉතාසිම් වේ එතකොට හරියට මේ දෝම්සිව් මුලක් වගේ නේද මුලක් වගේ මේ අපි ගත් මේ අපි ගන්න ම්ෝක බතල වගේ නේ අ්ෝක බතල වගේ හැරි බොෝම මිලික් බවට පත්වනවා ඒක් කෙලෙ තැවරුුණාට පස්සේ කළුුවල්ල සුන්ගේ ආහාරයට වඩා ඇතුන්ගේ ආහාරය සුම්වේ එත ඇතුගේ ආහාර හිටඩා සියුම් බවට පත්තිෙනවා. ඇත්තු වනාහි නුවයෙක් ගස් හතු ආදිය ආහාරයට ගනිති. ඇතුන්ගේ ආහාරයට වඩා ගවර් එළඟට ගෝන මුව ආදීන්ගේ ආහාරය ඉතාසියුම් වේ එතකොට අපි ගත්ොත් එහෙම දැන් ඔය ඇ ඇගන්න ආහාරවලට වඩා සියුම් ආහාරයක් තමයි ගවයෝ ගෝනුවගේ ගන්න ේද එතු සාමානින් මේ කිතුල් නේද ඒ වගේ ගු ගුඩත් මේ රලු දේවුලුත් හපනවානේ ති එහෙම අස්තිීන් එතකොට හස්තිගේ ආහාරයට වඩා සියුම් වෙනවා ගෝනුවාදීගේ සත්ත්වයන්ගේ ඔහු නිසාර වූ නොයෙක් ගස්කොල දළු ආද ආහාරයට ගනති එතකොට ඔවුන්ගේ ආහාරයට වඩා ගවයන්ගේ ආහාරය සවුම් වේ ගොනුන් අමහාවලපු තන ආහාරයට ගනති ගවාහරයට වඩා හවුන්ගේ ආහාරය සුම් හොදු පිළිය ආතිනේද ම් සිවුම් ආහාර්තමයි මේ හාවු් වන බහු කරන්න. හාවුන්ගේ ආහාරයට වඩා හාර සම්වේ කුරුල්වන්ගේ ආහාරවලට වඩා පිටිසර වැසි මිනිසුන්ගේ ආහාර සවුම්වේ එතකොට පිටිසර වැසියන් ැන අප කියන්නේ ගමේ ආහාර නේද දැ අපි න නගරේ ජීවත්තනායට වඩා අලබතල ඉට පස්සේ තවත් මේ සාකවල මේ ගස්වැල්වලද පොටස් ගොඩාකාහාරයට ගන්න පිටිසරයි පිටිසරයි. ඒ ඇවිල් ඒත් ඒ ශරීරී තියන ඒ ශාරීදික වශයෙන් තියෙන මේ වෙනස නිසා වෙනස නිසා ඊළඟට සඳන්ගෙනවා පිටිසර වැැසියන්ගේ ආහාරයට වඩා ග්‍රාම බුහෝජකයන්ගේ ආහාරසිවම් වේ පිටිසරම් ගමත් ගද පිටිසර කියලන ගමටත් එහානේ ගමටත් එයාන නේද ඊළඟට එනවා ගමට ගමට හාමතව ටිකක් ආහාර ව ෙනස් ග්‍රහ භෝජනයන්ගේ ආහාරයට වඩා රාජරාජ මහාමාත්‍යයන්ගේ බෝජන සවුම්වේ බඩතොට එතකොට ඒ අයිගේ ආහාර මේ පිගත්ොත් හ මේ චිස්සාදී නේද දේවල් ක්ෂුම් සිවුම් ඉදිහයටඒවා සකස්න උන්ගේ ආහාරයට වඩා සක්කති රජුගේ ආහාරය සම් රජුරුවන්ගේ ආහාරයට වඩා සක්තිර සක්විති රජුරුවන්ගේ ආ සක්විති රජුග ආහාරයට වඩා බොහමි වැසි දෙවියන්ගේ ආහාරය සවම්වේ ත භූමාටු දෙවියන්ගේ ආහාර වෙනස් වෙන කැකේනවා. බුහොමි වැසි දෙවියන්ගේ ආහාරයට වඩා චාතුරු මහාරාජික දෙවියන්ගේ ආහාරය සිවුම් වෙන කෙලකෙනවා. එලන්ට මෙසේ පරණ මීත වසවත් දෙවියන් දක්වා විස්තර කළ යුතුය මිත වසවත් දෙවියන්ගේ ආහාරයම ඉතාම සවුම්වේ. එතනින් කබලීකාරහාර විස්තරයේ නිමාවේ මෙහිද දආහාරයේ පෝෂ්‍යගුණේ ඉතාම අල්පයි. එතුර හළු ආහාරය පෝෂණය අඩුයි කලක. ඊළඟට ඉතා දුබලය ශක්ෂ මහාරයේ පෝෂණය ගුණේ ඉතාම පබලයි බහුලයිල. ඉතේ පෝෂකොටස විතරක් කරගන නේත සිවුමා රහදලදන්නේ නේද. ප්‍රබලයි ඒසේමැයි එක පාත්‍රයක් පොරවා කැඳබූ විට මොහොතකින්ම කුසගිනිි ඇතිවේ. නේද. කැඳගත්තොත් එ කැඳ කෝපයක් පුොරෝලා ගත්තා මේ අනුබහෝ කරත් වැලඳුවක් ඉක්මට කොස ගින්න තියෙනවා.ි කැදෙටක් ඉක්මට බඩිනී හෙවා කියලා ඒයි එහෙම වෙනවා. යම් කිසිවක් කනු කැමැති වී ට මොනහර කන්න කැමිති වෙනවා. ජිතෙල් වනාහි අල්ලක් පමණ ප්‍රමාණයක් වුව පානය මානය කර දවසක්ම ආහාර නොගෙන සිටිය හැකිය ගිතල් වගේ දෙයක් ගත්තුණ ගත්තාම් නද ඒ එක තියෙන ආහාරය එහමනත් ඒ තියෙන ඕෝජාව ප්‍රමාණවත්වනවා දවසක් වනත් ලොකා ආර ගනි නැතුයින්. ඒ ආර වස්තු වේ කර්මජ එළඟට තේජ සං්‍යාත වූ ශෝක්ෂමතාවය අතු අනතුරු දුරු කරයි. එතකොට මේ ආහාර කර්මජ තේජ සංඛ්‍යාත වූ ශ අනතුරු දුරු කරයි. නමුත් ඒ ශරීර පාලනයට සමත් නොවී. පෝෂයගුණේ වනාහිය දැන්න්න එකන්නේ ඒ රළු ආහාරයක් ගත්තර පස්සේ මේ අනතුරු දුරුකර ගන්න පුළුවන් ඒයි ටළුවාහාරයක් ගත්තට පස්සේ තීතකටර ඉක්මට කුසකින් නැතිනවා වඋනාට මොකද ආබාධ දුරු කර ගන්න පුළුවන් ඒ නේද? ආ දු කරගනීම හැ කියවක්තින නමුත් අතුරු ආබාධ දුරු කිරීමට එ සමත් නොවේ ප්‍රධානබාද දුරුණාට අතුරු ආබාධ දුර කරන්න ඒ හැකාවක්නෑ තකොට මේ ආහාරය අපි කියනවාෂයම් කිසි අවෂ දෙයක් ගත්තාම කියනවා ඉස්මත් වෙලා තියෙන ඕලාරක මන තම් මතුවෙලා තියෙන අසනීපේ දුරුණාට නේද මතුවෙලා තියෙන අසනීපේ දුරුණාට හිළැඟට අවසේෂ අතුරුව අබාධ ඇති කරනු අතුරුව බාධ නති කරන්න සමත් වෙලා නෑ ඒ බෙහෙතක් හතක් වුණත් අන්නය වගේ ආහාරයක් වනත් බෙහෙතක් හේතක් විදියට ගන්නකොට රළු හාර කොටසකොත් සිවම් හාර කොටසකොත් වෙන වෙන මාඩු බහ කරන්න කියලා මයි මේකන් නබන්නක තුරු කොච්චරටිනෝදක ඊළඟට මේ නිසා ආහාරී ඇති ඕරාලික බවත් ශූක්ෂම බවත් එක්වීමෙන් ශරීරයේ ඇති අතුරු ආබාධ ආදී වදුරුද තුරු කරයි. ශරීර මැනෙන් පාලනය කර හරම ලස්සන විග්‍රහයක් ආහාර සම්බන්ධයෙන් එහම දැම් මේ සඳහන් වනේ ඉතිං අපි බලමු ඉදිරියට පොහොමද ඉතිරි ආහාර පිළිබඳවත් ඔයි දිට විස්තර කරන්න කියලා එ නායක ස්වාමින් වහන්ස අපි අද සාකච්ඡා කළේ පුරා පෑකට ආසන්න කාලයක් සංයුක්තනිකායේ ආහාර වගගයේ පළමු සූත්‍ර දේශනාව වුණු ආහාර සූත්‍රදේශනාව එහි පිටකේට අදාල කොටස ඒම තත් පෙලට අදාල කොටස වගේම අටුවාදේශනාව තමයි, මේ වන විටනායකස්වාමින්න් වහන්සේ විග්‍රහ කරමිණින්නේ. ඉතාම සුන්දරව ගලාගෙනන ස්වරූපෙන් අපට තදින්ම අවබෝධ කරගන්න පුළුවන් වන ආකාරයෙන් තමයි විග්‍රහය අටුවාදේශනාව තුළ අන්තර්ගාතව තිබෙන්නේ. ඒ පිළිබඳව ඉතාම මැනවින් නායකස්වාමන් වහන්සේ පැහැදිලි කර දුන්නත් නමුත්. එය තවත් දවසක, ඩි වශයෙන් පැහැදිලි කර දෙන්න. එහම නැතම් මෙහි ඉතිරි කොටස අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්න්නට අපේක්ෂා කරන. අද විවේකි සෙනසුරාදා දවසේ ධර්මක් ඥානය ඔප්නංවා ගන්න වැඩිදිියුණු කරගන්න මේ දහම් පාඩම ඔබට මහෝපකාරි වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. සදැහවතුනි මේ සියල්ල අවසන් වෙන්නේ පටිච්ච සමුපාදය කියන තැනින්. ඉතින් මේ ගාම්බීර ධර්මයට අනුකූලව අනුගතව, ධර්ම කොට්ටාශයනුත් මැනවින් අධ්‍යනය කිරීම ඉතාම වැදගත් කියලා අපි මේ මොහොතේද සසිහිපත් කරන්නට කැමති. මේ වැඩසටහන් සමුදාය සමාජගත කරලන්න නොමද දායකත්වේ ලබා දෙන අප සහසක් ්‍රාවක ප්‍රේක්ෂක ජනතාව අපට අමතක් කරන්න බෑ ඒ දායකකාරකාදිය නුවන්නට පෑ විසිහතරක සදහම් ස්‍යවේදන සේවාව අපිට ක්‍රියාවට නංවන්නට හැකියාවක් නෝන නිසා ඔබ සැම හද පිරි ගෞරවෙන් මේ මොහොතේ දෙ හිපත් කරනවා බෞද්ධයා අරෝපවාහිනිය වගේම බෞද්ධයක් ගාණදුලියේ විසුරුවාලන ධර්ම දේශනාවන් වෙනුවෙන් තමන්ට හැකි අයුරින් ධර්මක් ඥානය අපේ ස්වාහසක් සදැහවතුන්ගේ ඔප්නංවාගන්න ධර්මදාානයක් ලෙස මෙවැනි පින්කම්මට දායකත්වය ලබාදීම නිසා තමයි මේ උතුම් ධර්ම සඳිවේදන සේවාව අපට බොහොම සුමටව සිද්ධ කරන්නට අවකාශය ලැබේ තිබෙන්නේ ඒ වගේම අපවට පෞරක්මෙන් අත්වවැල් බැඳගෙන රොක්පුුණු සදැහවතුන් බෞද්ධ නාඩිකාවේ සෙසු අවස්ථාවන් වෙනුවෙන් දායකත්වවෙ ලබාදනවා අශෂ අවශ්‍යතාවන් වෙනුවෙන් දායකත්වවෙ ලබා දෙනවා. එහිදී ප්‍රමුඛ වශයෙන් අති විශාල විදුලි පිරිවයක් දරණට සිද්ධ වෙලා තියෙනවා මේබල මේ දිනවල. ඒ විදුලි අපට පියවගන්න විශේෂ සහනයක් සලසන්නේ ඔස්ට්‍රේලියාවේ පදිංචි මිනී ගමගේ මහත්මිය එතුමිය ඇතුළු පවුලේ පිරිස බලාපොරොත්වෙනවා මේ විදුලි පිරිවැය දරමින් නොහැම්බර් මාසේ විදුලි බිලට දායකත්වය ලබා දෙමින් අරුපයාල් ලක්ෂයක මූලෙම පරිත්‍යාගයක් තමයි ඒ වෙනුවෙන් ලබා දෙන්නේ බෞද්ධ්‍යනාලිකාවේ නිර්මාතෘූවරයාණන් වහන්සේ වුණු පරමපූජනීය ධරණනා ගම කුසල දම්ම නාහිම සමිඳදුට වගේම අපවත් වී වදාළ මහා සංගරත්නයට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තුවෙනවා තුමියඒවගේම මියගේ රණ විරුවන්ට පුුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්න බලාපොරොත්ව වෙනවා. පත්මිණී ගගේ මහත්මියගේ සහ රත්නප්‍රිය මහත්මාගේ පරම්පරාගත සියලුම ඥාතිීන්ට පින් අනුමෝදන් කරන්නටත් පත්මිණී මහත්මියගේ දෙමවපියන්ට එම මහත්මාගේ පියාණන්ට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත්ව සිටින මෞතුමියට නිදුක් නීරෝගය සුවේ ප්‍රර්ථනා කරන්නට සහ සහෝදර සහෝදරියන්ට සෙත් පාර්ථනා කරන්නට ඔවුන් බලාපොරොත්තුව වෙනවා. එවගේ. ත්‍රූ භූමිය තුළ වැඩවසන උතුම් මහා සංගරත්නයට දිගාසිරි ප්‍රාර්ථනා කරන්නටද ආරක්ෂ කාංශවල සම දෙනට සෙත් ප්‍රාර්ථනා කරන්නටද ලංකාවාසී ලෝවාසි සැමට වගේම බෞද්ධානාලිකාවේ සමස්ත කාර මන්්ඩලට ආශිර්වාද පල කරන්න මෙවැනි පින්කමට දායකත්වේ ලබාදීලා ඔවුන් විසින් බලාපොරොත්ව වෙන. නොහම්බර් මාසේ දහ වන දිනට ජන්මදිනයේ යේදී ඇති තම දියනයට ආශිර්වාද පුද කරන්නට සහ. දරුවන්ට රත්නප්‍රිය මහත්මා ඇතුළු පදමිණී මහත්මියයට දෙපාර්ශවයේ සමට දිගාසිරි ප්‍රාර්ථනා කරන්නටතුවන් බලාපොරොත්යනවා. එවගේම සක් දෙවිඳුන් සතරවරම් දෙවියන්ට සහ ලෝකපාලක දෙවියන්ට මෙ පින් අනුමෝදන්වේවා කියල ප්‍රාර්ථනා කරනෝ. මේ සැමටම ධර්මා අවබෝධය පිණසම මේ පින එකලෙසම හේතුවාසනාවේවා කියන උතුම් පැතුමක් සමගින් තමයි පත්මිණී ගමගේ මෞතුමිය එම මහත්මානන් ප්‍රධාන පවුලේ පිරිසඒක රාශීව බෞද්ධ්‍යනාලිකාවේ මේ උතුම් කටි ුත්ත ධියත් කරන්නට සෙසු දායකත්වයක් ලබා දෙන්නේ විදුලි පිරිවැ ඉතාම විශාල වශයෙන් දරන්නට සිද්ධවෙලාතියෙනවා මාසිකව ඒ වෙනුවෙන් තමයි එතුමිය දායක වන්නේ. ඉතින් එතුමිය ප්‍රධාන පවුලේ පිරිසට සෙත් ප්‍රර්ථනා කරන ගමන්, මෙැකී කටියයුතු වෙනුවෙන් බොහෝ දෙනා අද වනවිට අප සම ගත්වල් බැඳගෙන කටියයුතු කරනවා නම්ගම් වශයෙන් සීහිපත් කරන්නට කාලවේලාව නොවවත් ඒ ලබා දෙන දායකත්වය මත තමයි මේ කටයුතු සුම්ව සුමටව බෞද්ධ්‍යානාලිකා වහරහා මුළු ලෝකිය පුරාගෙන යන්නට ෞදධයාාෝපවාහනයෙන්සා බෞදධයක් ගුවන්න්න දුලියෝස්සේ අපට අවස්ථාව ලැබේ තිබෙන්නේ. එපමනක් නොවයි www..බ.t කියනවෙේ බඩවී හරහාද. ද බුඩිස්.ට කියන YouTube නාලිකා වහරහාද මේ ධර්ම ස්‍යවේදනය ඉතාම සාර්ථකවදයක් කරන්නට අපට අවස්ථාව ලැබේ. තිබන්නේ. එනිසා අනේකවාරයක් හද පිරි පුුණ්ඥානු මෝදනාව ඔබ සැමට පුදකරමින්, දවසේද අපේ සජීමම වැඩසටහනේ කටයුතු නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ මේ උදාරතර සද්‍යෑයම සාර්ථ කරගන්නට අධ්‍යතනයේ නායකත් වෙලා බාදෙන එදා බෝධිස් සත්ව ගුණෝ පේත පරම පූජනීය ධරණා ගම කුසලදම්ම නාහෙම සමඳදුන් ගෙනගිය අ්‍යුදාාර ව්‍යාපෘතිීන් නොපිරිහෙලා අදටත් ක්‍රියාවට නංවන කොළ මහතා ර්ජී සේන නායක භාාවතේශවී සම්බෝධී මහා විහාරා දීශ්වර බෞද්ධ්‍යයා මාධ්‍යජාලයහි ගරු සභහපති දුරීන ගලන්තේ ඩ නුව ප ලාස්ටෝ හ ශි සම්බෝධති ෞද්ධ භාවවන ධ්‍යස්ථානා දීපති අවසර අපට නමසේපත් කරන්නට පූජනීය බොරලන්දේ වජරඥාන නායකස්වාමීින් වහන්ස මෙ සියලූම පින්කම් අවසනෝ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිපූර්ණ නිවීම පිණසම මෙ පින් දම් එකලෙසම හේතුවේවා වාසනාවේවා, සාධෝ සාධෝ සාධෝ. සදහතුනි ඔබත් කැමැත්තෙන් සිටිනවා නම් බෞද්ධ්‍යානාලිකාව සමඟත්වල් බැඳගෙන මෙකී ධර්ම සං්‍යවේදන සේවාවට. පෞරක් වගේ අත්වල් බැඳගෙන අප වටා රොධබඳන්න ඒ ආත්මික වන්න එකතු පහදුවන්න ඔබට පුළුවන් ඔබට හැකි ආකාරෙන් දායකත්වේ ලබාදීම සම්බන්ධෝ මසන් ශ්‍රී සම්බෝධි හරස්ථානය පරිපාලන සහ මූලිය අධ්‍යක්ෂතුමහ මහිෂ් ල්විස් මහත්මමාගෙන් දුරකතනා කියය බින්දුවයි හත්ත හතයි හැත හතයි අනුුවයි හ සේනවය බින්දුව අයි හත්ත හතයි හැත්ත හතයි අනුුවයි හයසේනාවය. අලිය රකතනන්ගේ බිඳවා ය එකයි එකක හතරයි නසිය තලිස් දෙකයි හයසිය හත බින්ඳදවා එකයි ය එකකයි හතරයි නවසිය හතලිස් දෙකයි හයසිය හත. එසේ නම් ඒ පිළිබඳුවත් මතක් කරමින් අදට සමුගන්නවා කතංසු ලබතේ පඥං වැඩසටහනින් ඔබ සැමට නිරෝගී සම්පන්න අනාගතයක් පතමින්. ඔබ සැමට සම්මා සම්බුදු සරනයි. කතංසු ලබතේ පඥං ප්‍රඥාව කෙසේ නම් ලැබගම්ද.